පසුගිය දිනවල සමාජ මාධ්‍ය තුල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ටිකිරි ඇතින්න ගැන ඇතින්නගේ වත්මන් හිමිකරු වන එල්.එල්. තිලකරත්න මහතා සිළුමිණ පුවත්පතට මෙසේ අදහස් දක්වා තිබුණා. උපුටා ගැනීම සිළුමිණ පුවත්පත. මං මේ ඇතින්න පෙරහැරට එව සල්ලි හොයන්න නෙමෙයි. සතා දැන් මාස 6ක ඉඳලා ලෙඩින් ඉන්නේ. කෑම කෑවත් ඒවා ජීර්ණේ වෙන්නේ නැහැ. ඒ නිසා ඇඟ දවසින් දවස කෙට්ටු වුණා. බෙහෙත් කළත් මුල් කාලේ ඒවා ඇඟට පත්ති යම්ුනේ නැහැ. දැඩි මුණ්ඩ දෙවියන්ටත් විෂ්ණු දෙවියන්ටත් බාරයක් වුණා. ඇතා ජීවත් වුණොත් මහනුවර පෙරහැරේ එක රන්දෝලි පෙරහැරකට හරි සම්බන්ධ කරවනවා කියලා. දෙවියන්ගේ පිහිටෙන් ඇතින්නට සුව වුණා. මම දෙවියන්ට උණ පොරොන්දුව ඉෂ්ට කරන්න ඕනේ. ඒක සමාජ මාධ්‍ය වලින් මාව පෙරහැරත් විවේචනය කරන උදවිය දන්නේ නැහැ. මගේ අතින් සල්ලි වියදම් කරලා තමයි කෑගල්ලේ රන්දෙනිය ඉඳලා ඇතින්න නුවර යැව්වේ. කෑම දිරවන්නේ නැති නිසා සතාව දවසකට කිලෝමීටර් 2-3ක් ඇවිද්දවන්න කියලා වෛද්‍යවරු කිව්වා. අපි ඒක හැමදාම කරනවා. පෙරහැරේ යනකොටත් කරන්නේ සතා ඇවිදින එක. දැන් ඇතින්නට වයස අවුරුදු 70ක් පමණ වෙනවා. වයසත් එක ලෙඩකුත් හැදුණ නිසා සතා හොඳටම දුර්වල වුණා. දැන් ගොඩක් හොඳයි. අපි පෙරහැරට එව්වා කියලා එක පාරටම සතාව පෙරහැරට දාන්න බෑ. පේරාදෙණිය පශු වෛද්‍ය පීඨයේ වෛද්‍යවරු සතාව පරීක්ෂා කරලා බලලා පෙරහැර යවන්න කියලා නිර්දේශයක් දුන්නට පස්සේ තමයි එයාව පෙරහැරට සම්බන්ධ කරන්නේ. මම මේ ඇතින්න වෙනුවෙන් මාසිකට රුපියල් 101,000ක් විතර වියදම් කරනවා. සතා ජීවත් කරවන්න අපි ගන්න මහන්සිය කවුරු දන්නේ නෑ. මේ සතුන්ගේ අයිතීන් වෙනුවෙන් කෑ ගහන අය එක රුපියලක් සත්තු වෙනුවෙන් වැය කරනවද? අපිත් සත්තුන්ට ආදරෙයි. මේ ඇතින්න මුලින්ම අයිති වෙලා තිබුණේ රත්වත්තේ පවුලට. පසුව පිළිමතලාවේ ආර්යසේන මහතා ඇතින්නව මිලට ගෙන තිබෙනවා. මතුගම ජගත්විතාන මහතාටත් කොළොන්නාව සුමංගල හිමියන්ටත් ඇතින්නගේ හිමිකාරීත්වයෙන් පසුව පැවතුණා. අවසානයේ කෑගල රන්දෙණියේ තිලකරත්න මහතාට උගේ අයිතිය පැවරුණා. ටිකිරි ඇතින්න අවුරුදු 5ක පමණ වයසේ සිටියදී බලපත්‍ර මත කැලෙන් අල්ලපු සතෙක් බවට අනුමාන කළ හැකි. සත්ව හිංසනය වෙනුවෙන් බොරුවට ඩොලවලට කෑගහන අයට වඩා අපි ඇත්තටම සත්තුන්ට ආදරෙයි. රෝගී අලියෙක් වෙනුවෙන් සත පහක් වියදම් නොකරන අය තමයි මේ හඬ නගන්නේ. මේ ඇතින රෝගී වෙන්න කලින් පින්නවල සෆාරි වලට යොදාගෙන තිබෙනවා. ඒ කාලෙත් සතා හරිම කෙට්ටුයි. කවුරුත් එදා මේ ඇතින ගැන කතා කළේ නැහැ. අලියැත්තුත් හරියට මිනිස්සු වගේ තමයි. කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති අය නැද්ද? පොඩ්ඩක් කෑවත් ඇඟ මහත් වෙන අය ඉන්නවා නේද? බෞද්ධ සංස්කෘතිය සමග මේ අලියැත්තු රජකාලේ ඉඳන් බද්ධ වෙලා හිටියා. ඩොලර් වලට වහ වැටුණ අපේම මිනිස්සු පෙරහැරෙන් අලියැත්තු අයින් කරන්න සූක්ෂම වැඩපිළිවෙලක් ගෙනියනවා. මේකත් ඒ වගේ වැඩක්. මහනුවර ඇසල පෙරහැර සමයේ තමයි මේ වගේ දේවල් සිද්ධ වෙන්නේ. මේ ඇටින පෙරහැරට ගෙන තියෙන්නේ තවත් ජීවත් කර ගැනීමේ අරමුණින් මිසක් මරා ගන්න නෙමෙයි. සමාජ මාධ්‍යවල විවේචන ඉදිරිපත් කරන්නේ හරියට සතා මරන්න පෙරහැරට ගෙනාවා වගේ. ප්‍රංශයේ ගොම්පොරවල මොනතරම් සතු හිංසාවක් වෙනවද? අශ්ව රේස්වලදී සිදුවන හිංසා ගැන කවුද කතා කරන්නේ? මේවා මුළුමනින්ම අපේ බෞද්ධ සංස්කෘතිය විනාශ කරන්න සිදු කරන කුමන්ත්‍රණ විදිහට මම දකින්නේ. මේ ඇතින්න දැන් හරිම වයසයි. කැලේ හිටියනම් මෙලහකටත් මැරිලා ගෙදරක ඉන්න නිසා තමයි මේ විදියට හරි ජීවත් වෙලා ඉන්නේ. කැලේ ඉන්න අලින්ට ජීවත් වීමට අරගල කරන්න ඕනේ. කෑම කවුරුවත් ගෙනත් දෙන්නේ නැහැ. මොන අමාරු තිබුණත් ඇවිදලා හොයා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් අලියෙකුට ජීවිත කාලය තුල දත් කුට්ටම් පහක් එනවා. එකක් වැටිලා ටික කාලයක් ගියාම අලුතින් දත් එනවා. මේ දත් නැති කාලෙදී කෑම කන්න තියෙන හැකියාව අඩුයි. ඒ නිසා සතා කෙට්ටු වෙනවා. අන්තිම දත් කුට්ටම අවුරුදු 60 විතර ඇවිත් වැටිලා ගියාම සතා දුර්වල වෙලා මැරිලා යනවා. ඒත් හීලා අලියැත්තු අවුරුදු 80කට එහා ජීවත් වෙනවා. මොකද කන්න බැරි වුණොත් කවනවා, ලෙඩ වුණොත් බෙහෙත් කරනවා. මේ ටිකිරි ඇතින්න වයසයි. වයසක මිනිස්සු වාඩි වුණාම නැගිටින්න හරිම අමාරුවෙන්. ඒ වගේ තමයි අලියැත්තුත්. මෙයාට නිදි කරලා ප්‍රතිකාර ලබා දීමෙන් පස්සේ නැගිටින්න අමාරුයි. පොඩි වාරුවක් දීලා නැගිට ගත්තම සතා කෙලින් ඉන්නවා. සත සුභසාධනය අත්‍යවශ්‍ය කාරණයක්. වෙන කිසිම සතෙක් ගැන කතා නොකර අලියැත්තු ගැන විතරක් කතා කරන එක ඇතුලේ අපේ සංස්කෘතිය ගහනවාද කියන සැකේ ඇති වෙනවා. සතුන්ට හිංසාවක් වෙනවා නම් ඒක කොයි සතාටත් එකයි. රජකාලේ ඉඳලා මේ පෙරහැර සංස්කෘතිය අපේ ජාතියට උරුමව පවතින දෙයක්. ඒකී අලියතුන් ගමන් කළේ අද ඊයේ නෙමෙයි. මේ සතා සුව වෙන්න කියලා උන බාරයක් ඔප්පු කරන්න කියලා තමයි ගෙනාවේ. ඇතා පරීක්ෂා කරලා පෙරහැරේ යවන්න අවසරය දුන්නා. මිනිස්සු හෝ සතා අවදානමකට ලක් කරලා පෙරහැරේ යවන්න අපි කොහොමටවත් සූදානම් නැහැ. උපුටා ගැනීම අවසන්. මේ වීඩියෝ එක ගැනල්ලගේ අදහස පහලින් කමෙන්ට් කරගෙන යන්නත් අමතක කරන්න එපා.